න්‍යායෙහිවත් සූත්‍ර දේශනාව විස්තර කරන ක්‍රමය මතු කිරීමයි. එහි සූත්‍ර දේශනාව විස්තර කරන ක්‍රමය මතු කිරීමෙහිවත් ණය සමුට්ඨාන යනු කුමක්ද? අවිද්‍යාවේ තෘෂ්ණාවේ මුලින් පටන්ගත් කෙලවරක් නොපෙනේ. එහි වසාගත් කෙලවර අවිද්‍යාවයි. බැඳී ඇති දේ තෘෂ්ණාවයි. අවිද්‍යාවෙන් වැසී ගිය සත්වයෝ අවිද්‍යාව හා එක් වූවාහු අවිද්‍යාව පක්ෂයෙන් ලත් මෙහෙවීමෙන් හැසිරෙති. ඔහු දෘෂ්ටි චරිතයෝ දෘෂ්ටීන්ට හසුවන ගතිගුණ ඇත්තෝයි කියනු ලබත්. මේ බුදුසසුනෙන් බැහැරව දෘෂ්ටි චරිත ඇති පැවිද්දෝ අත්තකිල මතාණු යෝගෙහි හෙවත් තමාට දුක් පීඩා ඇති කරවන ප්‍රතිපදාවන්හි යෙදී වාසය කරත්. මේ බුදුසසුනෙන් බැහැර තෘෂ්ණා චරිත ඇති පැවිද්දෝ කාම සුකල්ලිකාණු යෝගෙහි යෙදී වාසය කරත්. එහිදී යම් හේකින් දෘෂ්ටි චරිත ඇත්තෝ මේ බුදුසසුනෙන් බැහැර පැවිදි වූ කල්ලි අත්තකිල මතාණු යෝගෙහි යෙදී වසත් නම් තෘෂ්ණා චරිත ඇත්තෝ මේ බුදුසසුනෙන් බැහැර පැවිදි වූ කල්ලි කාමසුකල්ලිකාණු යෝගෙහි යෙදී වසත් නම් එයට කරුණ කුමක්ද? මේ බුදුසසුනෙන් බැහැර චතුරාර්ය සත්‍ය බෙදා වෙන්කොට පෙන්වීමක් නැති නිසාය. චතුරාර්ය සත්‍ය දේශනාවක් බාහිර සසුනක කොයින්ද? සමත විදර්ශනා දියුණු කරවන කුසලතාවක් බාහිර සසුනක කොයින්ද? කෙලෙසුන් සංසිඳ වීමේ සැපයක් බාහිර සසුනක කොයින්ද? කෙලෙසුන් සංසිඳ වීමෙන් ලබන සැපය ගැන අවබෝධයක් නැති ඕහු මිසිදුටු වෙන් විපරිත වූ සිත් ඇතිව මෙසේ කීවාහුය. සැපයෙන් සැප ලැබීමක් නැත්තේ කයට දුක් දීමෙන්ම සැපයක් උපදවා ගත යුත්තේය. යමෙක් පංචකාමයන් සේවනය කරයිද ඔහු ලෝකේ වඩයි. යමෙක් ලෝකේ වඩයිද ඔහු බොහෝ පින් රැස් කරයි යනුවෙනි. මෙබඳු සංඥා ඇති මෙබඳු දෘෂ්ටි ඇති ඔහු කයට දුක් දෙමින් සැපපතමින් කාමයන් තුල පින් සංඥාවෙන් යුක්තව අත්තකිල මතාණු යෝගෙහි යෙදෙමින් කාම සුකල්ලිකාණු යෝගෙහි යෙදෙමින් වාසය කරා. ඔහු ඒ වැටහීම ඇතිව අවිද්‍යා තෘෂ්ණා සංඛ්‍යාත රෝගේ වඩා කෙලෙස් ගඩුව වඩා කෙලෙස් හුල් වඩා ඔහු රෝගයෙන් ආතුරව ගඩුවෙන් පීඩිතව හුලෙන් විදුම් කන ලදුව නිරය තිරිසන් යෝනිය ප්‍රේත විෂය අසුර ලෝකයේ ආදීෙහි උඩට මතුවීමත් යටට ගිලීමත් කරමින් එහිම හැපෙමින් එහිම නැසෙමින් දුක් විඳිමින් අවිද්‍යා තෘෂ්ණා රෝගයට ගඩුවට හුලට බෙහෙතක් නොලබ එහි අත්තකිල මතාණු යෝගියත් කාමසුකල්ලිකාණු යෝගියත් යනු පුද්ගලයාගේ කෙලසියාම. සමතයත් විදර්ශනාවත් යනු පිරිසුදු වීමයි. අත්තකිල මතාණු යෝගියත් කාමසුකල්ලිකාණු යෝගියත් යනු රෝගයයි. සමතයත් විදර්ශනාවත් යනු රෝග නසන බෙහෙතයි. අත්තකිල මතාණු යෝගියත් කාමසුකල්ලිකාණු යෝගියත් යනු ගඩුවයි. සමතයත් විදර්ශනාවත් යනු ගඩුව නසන බෙහෙතයි. අත්තකිල මතාණු යෝගියත් කාමසුකල්ලිකාණු යෝගියත් යනු හුලයි. සමතයත් විදර්ශනාවත් යනු හුල් උදුරා දමන බෙහෙතයි. එහි කෙලෙසී යාම යනු දුකයි.
तृष्णाव यानु दुख उपदवन हेतु है तृष्णा निरुद्धवीम दुखे ही निरुद्धवीम है सामत्यात विदर्शनावत दुख निरुद्धवन प्रतिपदाव है मे चतुरारि सत्य है दुख पिरिसिदु दकगत युत्ते दुखे ही हेतु प्रहाण कल युत्ते दुख नासन मग वैडी युत्ते दुख निरुद्धवीम साक्षात कल युत्ते එහිදී දෘෂ්ටි චරිත ඇති පුද්ගලයෝ රූපේ ආත්මේ වශයෙන් ලං කර ගනිති විඳීම පෙරසේ සංඥාව පෙරසේ සංස්කාර පෙරසේ විඥාන ආත්මේ වශයෙන් ලං කර ගනිති තෘෂ්ණා චරිත ඇති පුද්ගලයෝ රූපෙන් හැදී ඇති ආත්මයක් හෝ ආත්මය තුල රූපයක් ඇත්තේ හෝ रूपे ही आत्मे अत्ते हो सिता रूपे लंकर गणिति विंदीमें हेदी अति आत्म्याको पेरसे संज्ञावें हेदी अति आत्म्याको पेरसे संस्कारयांगें हेदी अति आत्म्याको पेरसे विज्ञानें हेदी अति आत्म्याको आत्मे तुल विज्ञाने अत्ते हो विज्ञाने ही आत्मे अत्ते हो सिता विज्ञाने लांकर गणिति मैं पंचस्कंदे विषय आयुर्किन दृष्टिगत भी महेवत सक्काय दिक्तियाँ किएनु लेबे ये सक्काय दिक्तियाँ विरुद्ध देले से लोकोत्तर सम्मा दिक्तियाँ ये लोकोत्तर सम्मा दिक्तिया अनु यान्नाओ निवर्दि संकल्पना निवर्दि वचन भाविते निवर्दि कायिक क्रिया निवर्दि दिवि पेवत निवर्दि वीर्य निवर्दि सिहिय निवर्दि समाधिय एत्ते मे आर्य अष्टांगिक मार्गय ए अंगयो सीलस्कंदे समाधिस्कंदे प्रज्ञास्कंदे वसें तुं वेदैरुं वेति सीलस्कंद्यत् समाधिस्कंद्यत् यनु समते प्रज्ञास्कंदे अनु विदर्शनावाय एहि पंच उपादानस्कंदे हेवत् सक्काय यनु दुखय ए पंच उपादानस्कंदे उपदवन हेतुव दुख समुदयय ए पंच उपादानस्कंदे उपदवन हेतुव निरुद्ध वीम दुख निरोधयय आर्य अष्टांगिक मार्गय दुख निरुद्ध वीम पिनिसति प्रतिपदावय ए सक्काय दिट्ठिय तुल यम केनेक रूपे आत्मेयै सिता रूपे लंकर गणिद्द विंदीम पेरसे संज्ञाव पेरसे संस्कार पेरसे विज्ञाने आत्मेयै सिता विज्ञाने लंकर गणिद्द मोह मरणिम मतु सत्य नसीमट यन्नेय යන උච්ඡේද දෘෂ්ටිය පනවන්නෝයයි කියනු ලැබෙති යම් කෙනෙක් රූපයෙන් හැදී ඇති ආත්මයක් හෝ ආත්මය තුල රූපය ඇත්තේ හෝ රූපෙහි ආත්මය ඇත්තේ හෝ සිතා රූපේ ලංකර ගනිද්ද විඳීමෙන් හැදී ඇති ආත්මයක් හෝ පෙරසේ සංඥාවෙන් හැදී ඇති ආත්මයක් හෝ පෙරසේ संस्कारयांगें हेदी अति आत्म्याको पेरसे विज्ञानें हेदी अति आत्म्याको आत्मे तुल विज्ञाने अत्ते हो विज्ञाने ही आत्मे अत्ते हो सिता विज्ञाने लांकर गणिद्द मोहु मरणिम्मतु सत्या सदाकालिक वेयन शाश्वत दृष्टिय पणवन्नो यही कियनु लभति एहि मरणिम्मतु सत्त्वया नतिवेन्ने यन उच्छेदवादयत् मरणिम्मतु सत्त्वया सदाकालिक वन्ने यन शाश्वतवादयत् देकम अंतयोय मे संसारे पवैत्मय मे अंत्यंत प्रतिपक्षु मध्यम प्रतिपदावनम् आर्य अष्टांगिक मार्गय मे ससरे नवैत्मय एहि ससर पवैत्म दुखय एट अलीम नमति तृष्णाव दुख उपदवन हेतु
तृष्णाव निरुद्धवीम दुखे ही निरुद्धवीम आर्य अष्टांगिक मार्ग दुख निरुद्धवन मार्ग मे चतुरार्य सत्य दुख पिरिसिद दक्कयुत्ते दुखे हेतु प्रहाणे करयुत्ते मार्ग वैडियुत्ते निरोधे साक्षात कलयुत्ते एही उच्छेदवाद्यात् शाश्वतवाद्यात् एक्कोट कियन कल्ली विसिवेदैरुम सक्काय दृष्टियाय विस्तर वशयेन कियन कल्ली देसटक् दृष्टिगत होय एयट प्रतिपक्षव 43ක් වූ බෝධිපාක්ෂික ධර්මයෝය අෂ්ට විමෝක්ෂයෝය දස කසිනයෝය දසටක් දෘෂ්ටිගතික වූ මෝහ ජාලය අනාදිමත් කාලයක සිට නැති නොමි පවති 43ක් වූ බෝධිපාක්ෂික ධර්මයෝ ඒ මෝහ ජාලයේ පලා දමන ඥාන වත්‍රයයි එහි මෝහය අවිද්‍යාව ජාලය භව තණ්හාවයි එයින් අවිද්‍යාවේ භව තෘෂ්ණාවේ పూర్వෙහි පටන්ගත් කෙලවරක් නොපෙනෙයි කියනු ලැබේ එහි දුෂ්ටි චරිතය මේ සසුනේ පැවිදි වූයේ කෙලෙස් නසා දැමීමේ නිරතුරුව යොමු වූයේ වෙයි කෙලෙස් නැසීම හේවත් සල්ලේකෙහි තියුණු ගෞරව ඇත්තේ වේ තෘෂ්ණා චරිතය මේ සසුනේ පැවිදි වූයේ ශික්ෂාපදයන් රැකීමට නිරතුරුව යොමු වූයේ වෙයි ශික්ෂාව පිළිබඳ තියුණු ගෞරව ඇත්තේ වේ දෘෂ්ටි චරිතය නිවන් මගට නියම වූයේ ධර්මෙහි බැස ගන්නා විට ධම්මානුසාරී වේ तृष्णा चरित्या निवन्मगट नियम ये धर्मे बेसगन्ना सद्दानुसारी वे दुष्टिचरित्या सप प्रतिपदावें सेमेन अवबोध क्रियमेनु वहा अवबोध क्रियमेनु ससरें इतरटियाय ए तृष्णा चरित्या दुख प्रतिपदावें सेमेन अवबोध क्रियमेनु वहा अवबोध क्रियमेनु ससरें इतरटियाय एट हेतु कुमार यम हेकिन तृष्णा चरित्या दुःखो प्रतिपदावें सेमेन अवबोध क्रियमेनुत वहा अवबोध क्रियमेनुत इतर वेद ओह विसिं काम्यां सितिं अत्नवल हे काम्यां अत्थरिद्धि दुःखसे अत्थरि अवबोध क्रियमत सेमेन सिद्वे यम मे दृष्टि चरित्यक ऐद्द मोह मूल पटम्म කාමයන්ගෙන් වැඩක් නැති කෙනෙක් වෙයි. මොහු කාමයන් අත්හරිද්දී වහා අත්හරි. ධර්මයක් වහා අවබෝධ කරයි. දුක්ඛෝ ප්‍රතිපදාවත් දෙවැදෑරුම්ය. සෙමෙන් අවබෝධ වීමත් වහා අවබෝධ වීමත් වශයෙන්. සැප වූ ප්‍රතිපදාවත් දෙවැදෑරුම්ය. සෙමෙන් අවබෝධ වීමත් වහා අවබෝධ වීමත් වශයෙන්. अवबोध करन सत्यो देवदैरुम्य श्रद्धादि इंद्रियान मृदुव पीटयति भवत् श्रद्धादि इंद्रियान तीवनुव पीटयति भवत्य यम केने श्रद्धादि इंद्रियान मृदुव सिटिद्द ओहु केलेसोंगेन सेमेन मिदेति सेमेन्म धर्मयत् अवबोध करदि यम केने श्रद्धादि इंद्रियान तीवनुव सिटिद्द ओहु केलेसुंगें वहामिदेति वहाम धर्मयत् अवबोध करति मे प्रतिपदा सतरय यम किसी केनेक ससरें निक्म गियाहुद निक्म यद्द अनागते ससरें निक्म यन्नाहुद ओहु मे सतर प्रतिपदाविं एककीम निक्म याति मेसे अनावबोधयेन युतु जनया विसिन सेवनय करन लद बाल जनयांगे सित मेद तबन्नावुद रागें अली वसन्नावुद आस्वादें युतु भवतृष्णावें मुदवा धर्मे करा गेनेम पिनिस सतर प्रतिपदावें युतु आर्य मार्ग बुधुवर्यान महान्सेला पनवनसेक मेय नंदिवट्ट न्याय भूमिय यै
කියනු ලැබේ. එයින් තෘෂ්ණාවේ අවිද්‍යාවේ සමතේ ආදි වශයෙන් වදාළසේක. ගාථා රහිත දේශනාවන් තුල ඒ ඒතන යම් කුසලා කුසල ධර්මයෝ වදාරන ලද්දාහුද ඒවා සිතින් විමසා බැලීම දිසාලෝචන නමින් දක්වන ලද්දේ. ඒ දිසාලෝචනෙන් දයයිරුකින් විමසා බැලිය යුත්තේ ලෝකේ පැවැත්මට අනුව යාමත් ලෝකේ නැවැත්මට අනුව යාමත් වශයෙන්. පැවැත්ම යනු සංසාරය, නොපැවැත්ම යනු නිවනයි. කර්මක්ලේශයෝ සසරට හේතුවයි. එහිදී කර්මයේ චේතනාවට අයත්ද සිතට අයත්ද විස්තර කළ යුත්තේ. ඒ කෙසේ දැක්කිය යුතුද? විපාක ලැබෙන ලෙස රැස් කිරීමෙනි. සියලුම කෙලෙස් සතර විපල්ලාසයන්ගෙන් විස්තර කළ යුත්තාහ. ඒ විපල්ලාස කොහි දැක්කිය යුතුද? දස වස්තුක කෙලෙස් වශයෙන්ය. කවර දස වස්තුක කෙලෙස් රාශියක්ද? යත් එක සතරක් වූ ආහාරයෝය, දෙක සතරක් වූ විපල්ලාසයෝය, තුන සතරක් වූ උපාදානයෝය, හතර සතරක් වූ කෙලෙස් යෙදවීම්ය, පහ සතරක් වූ කෙලෙස් ගැට ගැසීම්ය, හය සතරක් වූ ආශ්‍රවයෝය, හත සතරක් වූ කෙලෙස් සැඩ පහරවල්ය, අට සතරක් වූ කෙලෙස් හුල්ය, නව සතරක් වූ විඤ්ඤාණාටිති හෙවත් විඤ්ඤාණෙහි පැවැත්වීම්ය, දහය සතරක් වූ අගතියට යාම්ය. පළමු ඇති කබලින්කාර ආහාරේ අසුභෙහි සුභ සංඥාව පළමු විපල්ලාසයයි. දෙවනු ඇති ස්පර්ශ ආහාරෙහි දුකෙහි සැප සංඥාව දෙවැනි විපල්ලාසයයි. තෙවනු ඇති විඥාන ආහාරෙහි අනිත්‍යෙහි නිත්‍ය සංඥාව තෙවැනි විපල්ලාසයයි. සිව්වෙනු ඇති මනෝ සංචේතන ආහාරෙහි අනාත්මෙහි ආත්ම සංඥාව සිව්වෙනි විපල්ලාසයයි. පළමු විපල්ලාසය වූ අසුභෙහි සුභ සංඥාව තුල කාමයට ග්‍රහණය වීමෙහිවත් කාම උපාදානය වෙයි. දෙවැනි විපල්ලාසය වූ දුකෙහි සැප සංඥාවෙහි දෘෂ්ටීන්ට ග්‍රහණය වීමෙහිවත් දෙවැනි දික්ටි උපාදානය වෙයි. තෙවැනි විපල්ලාසය වූ අනිත්‍යෙහි නිත්‍ය සංඥායෙහි සීල වෘතයන්ට ග්‍රහණය වීමෙහිවත් සීලබ්බත උපාදානය තුන්වැන්නයි. සිව්වෙනි විපල්ලාසය වූ අනාත්මෙහි ආත්ම සංඥාව ආත්ම දෘෂ්ටියට ග්‍රහණය වීමෙහිවත් සිව්වෙනි අත්තවාද උපාදානයයි. පළමු ඇති කාම උපාදානෙහි කාමයන්හි යෙදීම පළමු කාම යෝගයයි. දෙවෙනිවට ඇති දෘෂ්ටි උපාදානෙහි භවයේ යෙදීම දෙවැනි භවයෝගයයි. තෙවනුවට ඇති සීලබ්බත උපාදානයේ දෘෂ්ටීන්ට යෙදීම තුන්වැනි දෘෂ්ටි යෝගයයි. සිව්වෙනි අත්තවාද උපාදානයේ අවිද්‍යාවේ යෙදීම සිව්වෙනි අවිද්‍යා යෝගයයි. පළමු ඇති කාමයෝගෙහි දැඩි ලෝභයෙන් කය ගැට ගැසී යාම හේවත් අභිජ්ජා කාය ගන්තය පළමෙන්නයි. දෙවනුවට ඇති භවයෝගෙහි ව්‍යාපාදෙන් කය ගැට ගැසී යාම හේවත් ව්‍යාපාද කාය ගන්තය දෙවැන්නයි. තෙවනුවට ඇති දෘෂ්ටි යෝගෙහි සීලබ්බත පරාමාසයට කය ගැට ගැසී යාම හේවත් සීලබ්බත පරාමාස කාය ගන්තය තෙවැන්නයි. සිව්වෙනි අවිද්‍යා යෝගෙහි මේම සත්‍යයි කියා මිසදිටුවට දැඩිව පිවිසීමෙන් යුතුව කය ගැට ගැසී යාම ඉදං සච්ඡාබි නිවේස කායගන්තය. පළමුවෙනි අභිජ්ජා කායගන්තෙහි කාම ආශ්‍රවය පළමුවෙන්නේ. දෙවෙනි ව්‍යාපාද කායගන්තෙහි භව ආශ්‍රවය දෙවැන්නේ. තුන්වෙනි සීලබ්බත පරාමාස කායගන්තෙහි දික්ටි ආශ්‍රවය තුන්වැන්නයි.
සිවෙනි ඉදං සච්ඡාබිනිවේස කායගන්තේහි අවිද්‍යා ආශ්‍රවය සිවෙන්වන් පළමුවෙනි කාම ආශ්‍රවෙහි කාමයට වේගෙන් ගසාගෙන යාම පළමුවෙනි කාම ඕගය දෙවෙනි භව ආශ්‍රවෙහි භවයට වේගෙන් ගසාගෙන යාම දෙවෙනි භව ඕගයයි තුන්වෙනි දෘෂ්ටි ආශ්‍රවෙහි දෘෂ්ටීන්ට වේගෙන් ගසාගෙන යාම තුන්වෙනි දෘෂ්ටි ඕගයයි සිව්වෙනි අවිද්‍යා ආශ්‍රවෙහි අවිද්‍යාවට වේගෙන් ගසාගෙන යාම සිව්වෙනි අවිද්‍යා ඕගයයි කාම ඕගෙහි රාග උල ඇනී යාම පළමු රාග සල්ලයයි දෙවෙනි භව ඕගෙහි ද්වේෂ උල ඇනී යාම දෙවෙනි ද්වේෂ සල්ලයයි තුන්වෙනි දෘෂ්ටි ඕගයන්හි මාන උල ඇනී යාම තුන්වෙනි මාන සල්ලයයි සිව්වෙනි අවිද්‍යාවෝගෙහි මෝහ උල ඇනී යාම සිව්වෙනි මෝහ සල්ලයයි පළමු රාග උලෙහිදී විඥානේ රූපෙහි බැසගෙන සිටි එය පළමු විඥානට්ඨිතියයි දෙවෙනි ද්වේෂ උලෙහිදී විඥානේ වේදනාවෙහි බැසගෙන සිටි මෙය දෙවෙනි විඥානට්ඨිතියයි තුන්වෙනි මාන උලෙහිදී විඥානේ සංඥාවෙහි බැසගෙන සිටි මෙය තුන්වෙනි විඥානට්ඨිතියයි සිව්වෙනි මෝහ උලෙහිදී විඥානේ සංස්කාරයන් තුල බැසගෙන සිටි මෙය සිව්වෙනි විඥානට්ඨිතියයි පළමු විඥානට්ඨිතියේදී ඡන්දයෙන් අගතේට යාම වෙයි දෙවෙනි විඥානට්ඨිතියේදී ද්වේෂයෙන් අගතියට යාම වෙයි තුන්වෙනි විඥානට්ඨිතියේදී භයෙන් අගතියට යාම වෙයි සිව්වෙනි විඥානට්ඨිතියේදී මෝහයෙන් අගතියට යාම වෙයි එහි යම් කබලින්කාර ආහාරයක් ඇද්ද යම් ස්පර්ශ ආහාරයක් ඇද්ද මේ ආහාරය තෘෂ්ණා චරිතයට උපක්ලේශය යම් මනෝ සංචේතන ආහාරයක් ඇද්ද යම් විඥාන ආහාරයක් ඇද්ද මේ ආහාරය දෘෂ්ටි චරිතයට උපක්ලේශය අසුභෙහි සුභයන යම් විපල්ලාසයක් ඇද්ද දුකෙහි සැපයන යම් විපල්ලාසයක් ඇද්ද මේ විපල්ලාසය තෘෂ්ණා චරිතයට උපක්ලේශය අනිත්‍යේ නිට්ටයන යම් විපල්ලාසයක් ඇද්ද අනාත්මේ ආත්මයන යම් විපල්ලාසයක් ඇද්ද මේ විපල්ලාසය දෘෂ්ටි චරිතයට උපක්ලේශයෝය එහි යම් කාම උපාදානයක් ඇද්ද යම් භව උපාදානයක් ඇද්ද මේ උපාදානය තෘෂ්ණා චරිතයට උපක්ලේශයෝය යම් දෘෂ්ටි උපාදානයක් ඇද්ද යම් අත්වාද උපාදානයක් ඇද්ද මේ උපාදානය දෘෂ්ටි චරිතයට උපක්ලේශයෝය එහි යම් කාම යෝගයක් ඇද්ද යම් භව යෝගයක් ඇද්ද මේ යෝගයෝ තෘෂ්ණා චරිතයට උපක්ලේශයෝය යම් දෘෂ්ටි යෝගයක් ඇද්ද යම් අවිද්‍යා යෝගයක් ඇද්ද මේ යෝගියෝ දෘෂ්ටි චරිතයට උපක්ලේශයෝය එහි යම් අභිජ්ජා කායගන්තයක් ඇද්ද යම් ව්‍යාපාද කායගන්තයක් ඇද්ද මේ ගන්තයෝ තෘෂ්ණා චරිතයට උපක්ලේශයෝය යම් සීලබ්බත පරාමාස කායගන්තයක් ඇද්ද යම් ඉදං සච්ඡාබිනිවේස කායගන්තයක් ඇද්ද මේ ගන්තයෝ දෘෂ්ටි චරිතයට උපක්ලේශයෝය එහි යම් කාම ආශ්‍රවයක් ඇද්ද යම් භව ආශ්‍රවයක් ඇද්ද මේ ආශ්‍රවයෝ තෘෂ්ණා චරිතයට උපක්ලේශයෝය යම් දෘෂ්ටි ආශ්‍රවයක් ඇද්ද යම් අවිද්‍යා ආශ්‍රවයක් ඇද්ද මේ ආශ්‍රවයෝ දෘෂ්ටි චරිතයට උපක්ලේශයෝය එහි යම් රාග උලක් ඇද්ද යම් ද්වේෂ උලක් ඇද්ද මේ හුල් තෘෂ්ණා චරිතයට උපක්ලේශයෝය යම් මාන උලක් ඇද්ද යම් මෝහ උලක් ඇද්ද මේ හුල් දෘෂ්ටි චරිතයට උපක්ලේශයෝය එහි රූපේ බැසගෙන පිහිටි යම් විඥානයක් ඇද්ද වේදනාවේ බැසගෙන පිහිටි යම් විඥානයක් ඇද්ද මේ විඥානට්ඨිති
තෘෂ්ණා චරිතයට උපක්ලේශෝය සංඥාවේ බැසගෙන පීටි යම් විඥානයක් ඇද්ද සංස්කාරයන් තුල බැසගෙන පීටි යම් විඥානයක් ඇද්ද මේ විඥාන තితి දෘෂ්ටි චරිතයට උපක්ලේශයෝය එහි යම් ඡන්දයෙන් අගතියට යාමක් ඇද්ද යම් ద్వේෂයෙන් අගතියට යාමක් ඇද්ද මේ අගති ගමනයෝ තෘෂ්ණා චරිතයට උපක්ලේශයෝය යම් භයෙන් අගතියට යාමක් ඇද්ද මෝහයෙන් අගතියට යාමක් ඇද්ද මේ අගති ගමනයෝ දෘෂ්ටි චරිතයට උපක්ලේශයෝය එහි කබලින්කාර ආහාර අසුබේ සුබ යන හැඟීම විපල්ලාසයකි ස්පර්ශ ආහාර දුකේ සැප යන හැඟීම විපල්ලාසයකි විඥාන ආහාරේ අනිත්‍යේ නිට්ඨ යන හැඟීම විපල්ලාසයකි මනෝ සංචේතන ආහාරේ අනාත්මේ ආත්ම යන හැඟීම විපල්ලාසයකි පළමු විපල්ලාසයේ සිටියේ කාමයන් දැඩිව ග්‍රහණය කරයි මේ කාම උපාදානය කියනු ලැබේ දෙවැනි විපල්ලාසයේ සිටියේ අනාගත භවය දැඩිව ග්‍රහණය කරයි මෙය භව උපාදානයයි කියනු ලැබේ තුන්වැනි විපල්ලාසයේ සිටියේ සංසාරයේ සත්‍යයෙන් පිළිගැනීමේ දෘෂ්ටිය දැඩිව ග්‍රහණය කරයි මෙය දෘෂ්ටි උපාදානයයි කියනු ලැබේ සිව්වෙනි විපල්ලාසයේ සිටියේ මේ ආත්මය කවරකුගේ දැයි ආත්ම හැඟීම දැඩිව ග්‍රහණය කරයි මෙය අත්වාද උපාදානයයි කියන ලැබේ කාමයන්ට දැඩිව ග්‍රහණය වීමෙන් සත්වයා කාමයන් සමග යොදවනු ලබයි මේ කාම යෝගයයි භවයට දැඩිව ග්‍රහණය වීමෙන් සත්වයා භවයන්හි යොදවනු ලබයි මේ භව යෝගයයි දෘෂ්ටීන්ට දැඩිව ග්‍රහණය වීමෙන් සත්වයා පවිතු දෘෂ්ටි යොදවනු ලබයි මේ දෘෂ්ටි යෝගයයි ආත්මවාදයට දැඩිව ග්‍රහණය වීමෙන් සත්වයා අවිද්‍යාවේ යොදවනු ලබයි මෙය අවිද්‍යා යෝගයයි පළමු කාම යෝගී සිටියේ දැඩි ලෝභයෙන් කය ගැට ගැසියයි මෙය අභිජ්ජා කායගන්තයයි කියන ලැබේ දෙවනි භව යෝගී සිටියේ ව්‍යාපාදයෙන් කය ගැට ගැසියයි මේ ව්‍යාපාද කායගන්තයයි කියනු ලැබේ තුන්වෙනි දික්ටි යෝගී සිටියේ සීලබ්බත පරාමාසෙන් කය ගැට ගැසියයි මෙය සීලබ්බත පරාමාස කායගන්තයයි කියනු ලැබේ සිව්වෙනි අවිද්‍යා යෝගී සිටියේ මේම සත්‍යයයි බැස ගැනීමෙන් කය ගැට ගැසියයි මේ ඉදන් සත්‍යාබිනිවේස කායගන්තයයි කියනු ලැබේ මෙසේ අභිජ්ජා ආදීන් කය ගැට ගැසී ගිය පුද්ගලයා තුල ක්ලේශෝ වැගිරෙති කුමන අයුරින් ක්ලේශෝ වැගිරෙද්ද අප්‍රකට ලෙස ක්‍රියාකාරී වීමෙන් හෝ ඉඩලද තන කෙලෙස් ඉස්මතු වීමෙන් ය ඒ ආශ්‍රවයන් තුල අභිජ්ජා කායගන්තෙන් කාම ආශ්‍රවේ උපදී ව්‍යාපාද කායගන්තෙන් භව ආශ්‍රවේ උපදී සීලබ්බත පරාමාස කායගන්තෙන් දික්ටි ආශ්‍රවේ උපදී ඉදං සත්‍යාබිනිවේස කායගන්තෙන් අවිද්‍යා ආශ්‍රවේ උපදී ඒ පුද්ගලයා තුල මේ සතර ආශ්‍රවයන් විපුල බවට පත් වී ගිය විට වේගවත් සැඩපහරකට හසු වෙයින් ගසාගෙන යයි මෙසේ ආශ්‍රවයන්ගේ විපුල බවින් වේගවත් කෙලෙස් සැඩපහරේ විපුල බව වේ ඒ කාම ආශ්‍රවෙන් වේගෙන් කාමයට ගසාගෙන යයි ඒ කාම ඕගයයි භව ආශ්‍රවෙන් වේගෙන් භවයට ගසාගෙන යයි ඒ භව ඕගයයි දික්ටි ආශ්‍රවෙන් වේගෙන් දෘෂ්ටින්ට ගසාගෙන යයි ඒ දෘෂ්ටි ඕගයයි අවිද්‍යා ආශ්‍රවෙන් වේගෙන් අවිද්‍යාවට ගසාගෙන යයි එය අවිද්‍යා ඕගයයි ඒ පුද්ගලයා තුල මේ සතර ඕගයෝ අප්‍රකට අයුරින් සිත ඇතුළට පිවිස හදවතේ කිඳා බැස සිටිද්ද එක් කරුණෙන් හුල්යයි කියනු ලැබේ ඒ කාම ඕගෙන් රාග හුල හටගත්තේය භව ඕගෙන් ద్వේෂ හුල හටගත්තේය දෘෂ්ටි ඕගෙන් මාන හුල හටගත්තේය
අවිද්‍යාවෝගෙන් මෝහ හුල හටගත්තේය. ඒ පුද්ගලයා තුල මේ සතර හුල් වලින් වටකොට ගන්නා ලද විඥානය රූපේ තුල විඳීම තුල සංඥාව තුල සංස්කාර තුල පිහිටා සිටි. එහි රාග හුලින් ලද ආස්වාදයෙන් පොළඹවන ලද විඥානේ රූපේ බැසගත් විඥානට්ඨිතිය වේ. ද්වේෂ හුලින් ලද ආස්වාදයෙන් පොළඹවන ලද විඥානේ වේදනාවේ බැසගත් විඥානට්ඨිතිය වේ. මාන හුලින් ලද ආස්වාදයෙන් පොළඹවන ලද විඥානේ සංඥාවේ බැසගත් විඥානට්ඨිතිය වේ. මෝහ හුලින් ලද ආස්වාදයෙන් පොළඹවන ලද විඥානේ සංස්කාරයන්හි බැසගත් විඥානට්ඨිතිය වේ. මේ සිව්වැදෑරුම් විඥානට්ඨිති වලින් අනුබල ලද ඒ පුද්ගලයාගේ විඥානය ඡන්දයෙන්, ද්වේෂයෙන්, බයෙන්, මෝහයෙන් අගතියටයි. එසේ අගතියට යාමේදී රාගය කරන කොටගෙන ඡන්දයෙන් අගතියටයි. ද්වේෂය කරන කොටගෙන ද්වේෂයෙන් අගතියටයි. බය කරන කොටගෙන බයෙන් අගතියටයි. මෝහය කරන කොටගෙන මෝහෙන් අගතියටයි. මෙසේ චේතනාවෙන් යුතු කර්මයක්, සිතට අයත් වූ කර්මයක් වශයෙන් දසවස්තුක ක්ලේශෝ වෙති. සසර පැවැත්මට හේතුව මෙයයි. මේ අයුරින් සියලු ක්ලේශයෝ සතර විපල්ලාසෙන් විස්තර කළ යුත්තාහ. එහි මේ සිව් දිසාවෝය. කබලින්කාර ආහාර අසුභෙහි සුභ යන විපල්ලාසය, කාම උපාදානය, කාම යෝගය, අභිජ්ජා කායගන්තය, කාම ආශ්‍රවය, කාම ඕගය, රාග හුල, රූපේ බැසගෙන සිටින විඥාන, ඡන්දෙන් අගතියට යාම යන මේ දස කරුණ පළමු දිසාවයි. ස්පර්ශ ආහාරය දුකෙහි සැප යන විපල්ලාසය, භව උපාදානය, භව යෝගය, ව්‍යාපාද කායගන්තය, භව ආශ්‍රවය, භව ඕගය, ද්වේෂ හුල, විඳීමේ බැසගෙන සිටින විඥාණය, ද්වේෂෙන් අගතියට යාම යන මේ දස කරුණ දෙවනි දිසාවයි. විඥාන ආහාරය අනිත්‍යයි නිට්ටි යන විපල්ලාසය, දෘෂ්ටි උපාදානය, දෘෂ්ටි යෝගය, සීලබ්බත පරාමාස, කාය ගන්තය, දෘෂ්ටි ආශ්‍රවය, දෘෂ්ටි ඕගය, මාන හුල, සංඥාවේ බැසගෙන සිටින විඥාණය, බයෙන් අගතියට යාම යන මේ දස කරුණ තුන්වෙනි දිසාවයි. මනෝ සංචේතන ආහාරය අනාත්මයේ ආත්මය යන විපල්ලාසය, අත්තවාද උපාදානය, අවිද්‍යා යෝගය, ඉදං සච්ඡාබිනිවේස කායගන්තය, අවිද්‍යා ආශ්‍රවය, අවිද්‍යා ඕගය, මෝහ හුල, සංස්කාරයන්හි බැසගෙන සිටින විඥාණය, මෝහයෙන් අගතියට යාම යන මේ දස කරුණ සිව්වෙනි දිසාවයි. එහි යම් කබලින්කාර ආහාරයක් ඇද්ද, අසුභෙහි සුභ යන යම් විපල්ලාසයක් ඇද්ද, යම් කාම උපාදානයක්, කාම යෝගයක්, අභිජ්ජා කායගන්තයක්, කාම ආශ්‍රවයක්, කාම ඕගයක්, රාග හුලක්, රූපෙහි බැසගෙන සිටින විඥානයක්, ඡන්දෙන් අගතියට යාමක් ඇද්ද, මේ දසවැදෑරුම් සූත්‍ර පදයන්හි අර්ථය එකය. ව්‍යංජන ලක්ෂණයෙන් පමණක් වෙනස්ය. පළමු දිසාවෙන් කියන ලද මේ දස ධර්මය රාග චරිතයට උපක්ලේශයෝය. එහි යම් ස්පර්ශ ආහාරයක් ඇද්ද, දුකෙහි සැප යන යම් විපල්ලාසයක් ඇද්ද, යම් භව උපාදානයක්, භව යෝගයක්, ව්‍යාපාද කායගන්තයක්, භව ආශ්‍රවයක්, භව ඕගයක්, ද්වේෂ හුලක්, වේදනාවෙහි බැසගෙන සිටින විඥානයක්, ද්වේෂයෙන් අගතියට යාමක් ඇද්ද, මේ දසවැදෑරුම් සූත්‍ර පදයන්හි අර්ථය එකය. ව්‍යංජන ලක්ෂණයෙන් පමණක් වෙනස්ය. දෙවනි දිසාවෙන් කියන ලද මේ දස ධර්මය ද්වේෂ චරිතයාට උපක්ලේශයෝය. එහි යම් විඥාන ආහාරයක් ඇද්ද, අනිත්‍යයි නිට්ටි යන යම් විපල්ලාසයක් ඇද්ද, යම් දිට්ටි උපාදානයක්,
දෘෂ්ටි යෝගයක් සීලබ්බත පරාමාස කායගන්තයක් දෘෂ්ටි ආශ්‍රවයක් දෘෂ්ටි ඕගයක් මාන හුලක් සංඥාවේ බැසගෙන සිටින විඥානයක් බයෙන් අගතියට යාමක් ඇද්ද මේ දසවැදෑරුම් සූත්‍රපදයන්හි අර්ථයේ එකය ව්‍යඤ්ජන ලක්ෂණයෙන් පමණක් වෙනස්ය තෙවැනි දිසාවෙන් කියන ලද මේ දස ධර්මය මද ප්‍රඥා ඇති දෘෂ්ටි චරිතයට උපක්ලේශයෝය එහි යම් මනෝ සංචේතන ආහාරයක් ඇද්ද අනාත්මේ ආත්මය යන යම් විපල්ලාසයක් ඇද්ද යම් අත්තවාද උපාදානයක් අවිද්‍යා යෝගයක් ඉදං සච්ඡාබිනිමේස කායගම්තයක් අවිද්‍යා ආශ්‍රවයක් අවිද්‍යා ඕගයක් මෝහ හුලක් සංස්කාරයන් තුල බැසගෙන සිටින විඥානයක් මෝහෙන් අගතියට යාමක් ඇද්ද මේ දසවැදෑරුම් සූත්‍ර පදයන්හි අර්ථයේ එකය ව්‍යඤ්ජන ලක්ෂණයෙන් පමණක් වෙනස්ය සිව්වෙනි දිසාවෙන් කියන ලද මේ දස ධර්මය තියුණු ප්‍රඥා ඇති දෘෂ්ටි චරිතයට උපක්ලේශයෝය එහි යම් කබලින්කාර ආහාරයක් ඇද්ද යම් ස්පර්ශ ආහාරයක් ඇද්ද මේ ආහාරයෝ සංස්කාරයන්ගේ දුක්ඛ ලක්ෂණය විදර්ශනා කොට අපනිහිත විමෝක්ෂ මාර්ගයෙන් පිරිසිඳ දැකීමකට යති විඥාන ආහාරය සංස්කාරයන්ගේ අනාත්ම ලක්ෂණය විදර්ශනා කොට ශුන්‍යතා විමෝක්ෂ මාර්ගයෙන් පිරිසිඳ දැකීමකට යයි මනෝ සංචේතන ආහාරය සංස්කාරයන්ගේ අනිත්‍ය ලක්ෂණ විදර්ශනා කොට අනිමිත්ත විමෝක්ෂ මාර්ගයෙන් පිරිසිඳ දැකීමකට යයි. එහි අසුභේ සුභ යන යම් විපල්ලාසයක් ඇද්ද දුකේ සැප යන යම් විපල්ලාසයක් ඇද්ද මේ විපල්ලාසයෝ සංස්කාරයන්ගේ දුක්ඛ ලක්ෂණේ විදර්ශනා කොට අපනිහිත විමෝක්ෂ මාර්ගයෙන් නැසීමට යති. අනිත්‍යේ නිට්ටයන යම් විපල්ලාසයක් ඇද්ද මේ විපල්ලාසයේ අනාත්ම ලක්ෂණේ විදර්ශනා කොට විමෝක්ෂ මාර්ගයෙන් නැසීමට යයි අනාත්මේ ආත්මයන යම් විපල්ලාසයක් ඇද්ද මේ විපල්ලාසයේ අනිත්‍ය ලක්ෂණේ විදර්ශනා කොට අනිමිත්ත විමෝක්ෂ මාර්ගයෙන් නැසීමට යයි ඒ කාම උපාදානයත් භව උපාදානයත් සංස්කාරයන්ගේ දුක්ඛ ලක්ෂණේ විදර්ශනා කොට අපනිහිත විමෝක්ෂ මාර්ගයෙන් ප්‍රහාණයට යති. දෘෂ්ටි උපාදානය සංස්කාරයන්ගේ අනාත්ම ලක්ෂණ විදර්ශනා කොට ශුන්‍යතා විමෝක්ෂ මාර්ගයෙන් ප්‍රහාණයට යයි. අත්තවාද උපාදානය සංස්කාරයන්ගෙන් අනිත්‍ය ලක්ෂණ විදර්ශනා කොට අනිමිත්ත විමෝක්ෂ මාර්ගයෙන් ප්‍රහාණයට යයි. ඒ කාමයෝගියත් භවයෝගියත් සංස්කාරයන්ගේ දුක්ඛ ලක්ෂණ විදර්ශනා කොට අපනිහිත විමෝක්ෂ මාර්ගයෙන් ප්‍රහාණයට යති. දෘෂ්ටි යෝගේ සංස්කාරයන්ගේ අනාත්ම ලක්ෂණේ විදර්ශනා කොට ශුන්‍යතා විමෝක්ෂ මාර්ගයෙන් ප්‍රහාණයට යයි. අවිද්‍යා යෝගේ සංස්කාරයන්ගේ අනිත්‍ය ලක්ෂණේ විදර්ශනා කොට අනිමිත්ත විමෝක්ෂ මාර්ගයෙන් ප්‍රහාණයට යයි. එහි අවිද්‍යා කායගන්ත්‍යත් ව්‍යාපාද කායගන්ත්‍යත් සංස්කාරයන්ගේ දුක්ඛ ලක්ෂණේ විදර්ශනා කොට අපනිහිත විමෝක්ෂ මාර්ගයෙන් ප්‍රහාණයට යති. සීලබ්බත පරාමාස කායගන්තය සංස්කාරයන්ගේ අනාත්ම ලක්ෂණේ විදර්ශනා කොට ශුන්‍යතා විමෝක්ෂ මාර්ගයෙන් ප්‍රහාණයට යයි. ඉදං සච්ඡාබිනිවේස කායගන්තය සංස්කාරයන්ගේ අනිත්‍ය ලක්ෂණේ විදර්ශනා කොට අනිමිත්ත විමෝක්ෂ මාර්ගයෙන් ප්‍රහාණයට යයි. ඒ කාමාශ්‍රවයත් භවආශ්‍රවයත් සංස්කාරයන්ගේ දුක්ඛ ලක්ෂණය විදර්ශනා කොට අපනිහිත විමෝක්ෂ මාර්ගයෙන් ප්‍රහාණයට යති. දෘෂ්ටි ආශ්‍රවයේ සංස්කාරයන්ගේ අනාත්ම ලක්ෂණය විදර්ශනා කොට ශුන්‍යතා විමෝක්ෂ මාර්ගයෙන් ප්‍රහාණයට යයි. අවිද්‍යා ආශ්‍රවයේ සංස්කාරයන්ගේ අනිත්‍ය ලක්ෂණය විදර්ශනා කොට අනිමිත්ත විමෝක්ෂ මාර්ගයෙන් ප්‍රහාණයට යයි. ඒ කාමෝගියත් භවෝගියත් සංස්කාරයන්ගේ දුක්ඛ ලක්ෂණය විදර්ශනා කොට අපනිහිත විමෝක්ෂ මාර්ගයෙන් ප්‍රහාණයට යති. දෘෂ්ටි යෝගේ සංස්කාරයන්ගේ අනාත්ම ලක්ෂණය විදර්ශනා කොට ශුන්‍යතා විමෝක්ෂ මාර්ගයෙන් ප්‍රහාණයට යයි.
අවිද්‍යා ඕගය සංස්කාරයන්ගේ අනිත්‍ය ලක්ෂණේ විදර්ශනා කොට අනිමිත්ත විමෝක්ෂ මාර්ගයෙන් ප්‍රහාණයට යයි. එහි රාග හුලත් ද්වේෂ හුලත් සංස්කාරයන්ගේ දුක්ඛ ලක්ෂණේ විදර්ශනා කොට අපනිහිත විමෝක්ෂ මාර්ගයෙන් ප්‍රහාණයට යති. මාන හුල සංස්කාරයන්ගේ අනාත්ම ලක්ෂණේ විදර්ශනා කොට ශුන්‍යතා විමෝක්ෂ මාර්ගයෙන් ප්‍රහාණයට යයි. මෝහ හුල සංස්කාරයන්ගේ අනිත්‍ය ලක්ෂණේ විදර්ශනා කොට අනිමිත්ත විමෝක්ෂ මාර්ගයෙන් ප්‍රහාණයට යයි. එහි රූපේ බැසගෙන සිටින විඥානයත් විඳීමේ බැසගෙන සිටින විඥානයත් සංස්කාරයන්ගේ දුක්ඛ ලක්ෂණේ විදර්ශනා කොට අපනිහිත විමෝක්ෂ මාර්ගයෙන් ප්‍රහාණයට යති. සංඥාවේ බැසගෙන සිටින විඥානය සංස්කාරයන්ගේ අනාත්ම ලක්ෂණේ විදර්ශනා කොට ශුන්‍යතා විමෝක්ෂ මාර්ගයෙන් ප්‍රහාණයට යයි. සංස්කාරයන් තුල බැසගෙන සිටින විඥානය සංස්කාරයන්ගේ අනිත්‍ය ලක්ෂණ විදර්ශනා කොට අනිමිත්ත විමෝක්ෂ මාර්ගයෙන් ප්‍රහාණයට යයි. ඒ ඡන්දයෙන් අගතියට යාමත් ද්වේෂයෙන් අගතියට යාමත් සංස්කාරයන්ගේ දුක්ඛ ලක්ෂණ විදර්ශනා කොට අපනිහිත විමෝක්ෂ මාර්ගයෙන් ප්‍රහාණයට යති. බයෙන් අගතියට යාම සංස්කාරයන්ගේ අනාත්ම ලක්ෂණය විදර්ශනා කොට ශුන්‍යතා විමෝක්ෂ මාර්ගයෙන් ප්‍රහාණයට යයි. මෝහයෙන් අගතියට යාම සංස්කාරයන්ගේ අනිත්‍ය ලක්ෂණය විදර්ශනා කොට අනිමිත්ත විමෝක්ෂ මාර්ගයෙන් ප්‍රහාණයට යයි. මෙසේ සියලු ලෝකයන්ගේ පැවැත්ම අනුව යන ධර්මය ත්‍රිවිධ විමෝක්ෂ මාර්ගයෙන් තුන් ලොවෙන් නික්ම යති. එහිලා මේ සසරෙන් නික්ම යාමයි. සතරක් වූ ප්‍රතිපදාවෝය, සතරක් වූ සතිපට්ඨානයෝය, සතරක් වූ ධ්‍යානයෝය, සතරක් වූ විහාරයෝය, සතරක් වූ සම්‍යක් ප්‍රදානයෝය, සතරක් වූ ආශ්චර්ය අද්භූත ධර්මයෝය, සතරක් වූ අදිෂ්ඨානයෝය, සතරක් වූ සමාධි භාවනාවෝය, සතරක් වූ සැපේට අයත් ධර්මයෝය, සතරක් වූ අප්‍රමාණයෝය. පළමු ප්‍රතිපදාව පළමු සතිපට්ඨානයයි. දෙවැනි ප්‍රතිපදාව දෙවැනි සතිපට්ඨානයයි. තුන්වෙනි ප්‍රතිපදාව තුන්වෙනි සතිපට්ඨානයයි. සිව්වෙනි ප්‍රතිපදාව සිව්වෙනි සතිපට්ඨානයයි. පළමු සතිපට්ඨානය පළමු ධ්‍යානයයි. දෙවැනි සතිපට්ඨානය දෙවැනි ධ්‍යානයයි. තුන්වෙනි සතිපට්ඨානය තුන්වෙනි ධ්‍යානයයි. සිව්වෙනි සතිපට්ඨානය සිව්වෙනි ධ්‍යානයයි. පළමු ධ්‍යානය පළමු දිව්‍ය විහාරයයි. දෙවැනි ධ්‍යානය දෙවැනි බ්‍රහ්ම විහාරයයි. තුන්වෙනි ධ්‍යානය තුන්වෙනි ආර්ය විහාරයයි. සතරවෙනි ධ්‍යානය සතරවෙනි ආනෙන්ජ විහාරයයි. පළමු විහාරය පළමු සම්‍යප්ප්‍රදානයයි. දෙවැනි විහාරය දෙවැනි සම්‍යප්ප්‍රදානයයි. තුන්වෙනි විහාරය තුන්වෙනි සම්‍යප්ප්‍රදානයයි. සිව්වෙනි විහාරය සිව්වෙනි සම්‍යප්ප්‍රදානයයි. පළමු සම්‍යප්ප්‍රදානය පළමු ආශ්චර්ය අද්භූත ධර්මයයි. දෙවැනි සම්‍යප්ප්‍රදානය දෙවැනි ආශ්චර්ය අද්භූත ධර්මයයි. තුන්වෙනි සම්‍යප්ප්‍රදානය තුන්වෙනි ආශ්චර්ය අද්භූත ධර්මයයි. සිව්වෙනි සම්‍යප්ප්‍රදානය සිව්වෙනි ආශ්චර්ය අද්භූත ධර්මයයි. පළමු ආශ්චර්ය අද්භූත ධර්මය පළමු අදිෂ්ඨානය. දෙවැනි ආශ්චර්ය අද්භූත ධර්මය දෙවැනි අදිෂ්ඨානය. තුන්වෙනි ආශ්චර්ය අද්භූත ධර්මය තුන්වෙනි අදිෂ්ඨානය. සිව්වෙනි ආශ්චර්ය අද්භූත ධර්මය සිව්වෙනි අදිෂ්ඨානය. පළමු අදිෂ්ඨානයේ පළමු සමාධි භාවනාවයි. දෙවැනි අදිෂ්ඨානයේ දෙවැනි සමාධි භාවනාවයි. තුන්වෙනි අදිෂ්ඨානයේ තුන්වෙනි සමාධි භාවනාවයි. සිව්වෙනි අදිෂ්ඨානයේ සිව්වෙනි සමාධි භාවනාවයි. පළමුවෙනි සමාධි භාවනාව පළමු සැපේට අයත් ධර්මයයි. දෙවැනි සමාධි භාවනාව දෙවැනි සැපේට අයත් ධර්මයයි. තුන්වෙනි සමාධි භාවනාව තුන්වෙනි සැපේට අයත් ධර්මයයි. සිව්වෙනි සමාධි භාවනාව සිව්වෙනි සැපේට අයත් ධර්මයයි. පළමු සැපේට අයත් ධර්මය පළමු අප්‍රමාණයයි. දෙවැනි සැපේට අයත් ධර්මය දෙවැනි අප්‍රමාණයයි.
තුන්වෙනි සැපේට අයත් ධර්මය තුන්වෙනි අප්‍රමාණයයි. සිව්වෙනි සැපේට අයත් ධර්මය සිව්වෙනි අප්‍රමාණයයි. පළමු ප්‍රතිපදාව දියුණු කරගත් විට බහුලව ප්‍රගුණ කරගත් විට පළමු සතිපට්ඨානය සම්පූර්ණ කරයි. දෙවනි ප්‍රතිපදාව දියුණු කරගත් විට බහුලව ප්‍රගුණ කරගත් විට දෙවනි සතිපට්ඨානය සම්පූර්ණ කරයි. තුන්වෙනි ප්‍රතිපදාව දියුණු කරගත් විට බහුලව ප්‍රගුණ කරගත් විට තුන්වෙනි සතිපට්ඨානය සම්පූර්ණ කරයි. සිව්වෙනි ප්‍රතිපදාව දියුණු කරගත් විට බහුලව ප්‍රගුණ කරගත් විට සිව්වෙනි සතිපට්ඨානය සම්පූර්ණ කරයි. පළමු සතිපට්ඨානය දියුණු කරගත් විට බහුලව ප්‍රගුණ කරගත් විට පළමු ධ්‍යානය සම්පූර්ණ කරයි. දෙවනි සතිපට්ඨානය දියුණු කරගත් විට බහුලව ප්‍රගුණ කරගත් විට දෙවැනි ධ්‍යානය සම්පූර්ණ කරයි. තුන්වෙනි සතිපට්ඨානය දියුණු කරගත් විට බහුලව ප්‍රගුණ කරගත් විට තුන්වෙනි ධ්‍යානය සම්පූර්ණ කරයි. සිව්වෙනි සතිපට්ඨානය දියුණු කරගත් විට බහුලව ප්‍රගුණ කරගත් විට සිව්වෙනි ධ්‍යානය සම්පූර්ණ කරයි. පළමු ධ්‍යානය දියුණු කරගත් විට බහුලව ප්‍රගුණ කරගත් විට පළමු විහාරය සම්පූර්ණ කරයි. දෙවැනි ධ්‍යානය දියුණු කරගත් විට බහුලව ප්‍රගුණ කරගත් විට දෙවැනි විහාරය සම්පූර්ණ කරයි. තුන්වෙනි ධ්‍යානය දියුණු කරගත් විට බහුලව ප්‍රගුණ කරගත් විට තුන්වෙනි විහාරය සම්පූර්ණ කරයි. සිව්වෙනි ධ්‍යානය දියුණු කරගත් විට බහුලව ප්‍රගුණ කරගත් විට සිව්වෙනි විහාරය සම්පූර්ණ කරයි. පළමු විහාරයේ දියුණු කරගත් විට බහුලව ප්‍රගුණ කරගත් විට නූපම් පාපී අකුසල් දහම් නූපදවීම සම්පූර්ණ කරයි. දෙවනි විහාරයේ දියුණු කරගත් විට බහුලව ප්‍රගුණ කරගත් විට උපම් පාපී අකුසල් දහම් වල ප්‍රහාණය සම්පූර්ණ කරයි. තුන්වෙනි විහාරයේ දියුණු කරගත් විට බහුලව ප්‍රගුණ කරගත් විට නූපං කුසල් දහම් වල උපත සම්පූර්ණ කරයි. සිව්වෙනි විහාරයේ දියුණු කරගත් විට බහුලව ප්‍රගුණ කරගත් විට උපං කුසල් දහම් වල පිහිටා තිබීමත් නොනැසීමත් වැඩි දියුණුවක් සම්පූර්ණ කරයි. පළමු සම්‍යප්පදානය දියුණු කරගත් විට බහුලව ප්‍රගුණ කරගත් විට මාන්නය ප්‍රහාණය වීම සම්පූර්ණ කරයි. දෙවැනි සම්‍යප්පදානය දියුණු කරගත් විට බහුලව ප්‍රගුණ කරගත් විට තෘෂ්ණාව ප්‍රහාණය වීම සම්පූර්ණ කරයි. තුන්වෙනි සම්‍යප්පදානය දියුණු කරගත් විට බහුලව ප්‍රගුණ කරගත් විට අවිද්‍යාව ප්‍රහාණය වීම සම්පූර්ණ කරයි. සිව්වෙනි සම්‍යප්පදානය දියුණු කරගත් විට බහුලව ප්‍රගුණ කරගත් විට භවය සංසිඳීම සම්පූර්ණ වෙයි. මාන ප්‍රහාණය දියුණු කරගත් විට බහුලව ප්‍රගුණ කරගත් විට සත්‍ය අදිෂ්ඨානය සම්පූර්ණ වෙයි. තෘෂ්ණාව ප්‍රහාණය දියුණු කරගත් විට බහුලව ප්‍රගුණ කරගත් විට ත්‍යාග අදිෂ්ඨානය සම්පූර්ණ වෙයි. අවිද්‍යාව ප්‍රහාණය දියුණු කරගත් විට බහුලව ප්‍රගුණ කරගත් විට ප්‍රඥා අදිෂ්ඨාන සම්පූර්ණ වෙයි. භවය සංසිඳීම දියුණු කරගත් විට බහුලව ප්‍රගුණ කරගත් විට උපසම අදිෂ්ඨානය සම්පූර්ණ වෙයි. සත්‍ය අදිෂ්ඨානය දියුණු කරගත් විට බහුලව ප්‍රගුණ කරගත් විට ඡන්ද සමාධිය සම්පූර්ණ වෙයි. ත්‍යාග අදිෂ්ඨානය දියුණු කරගත් විට බහුලව ප්‍රගුණ කරගත් විට විරිය සමාධිය සම්පූර්ණ වෙයි. ප්‍රඥා අදිෂ්ඨානය දියුණු කරගත් විට බහුලව ප්‍රගුණ කරගත් විට චිත්ත සමාධිය සම්පූර්ණ වෙයි. ූපසම අදිෂ්ඨානය දියුණු කරගත් විට බහුලව ප්‍රගුණ කරගත් විට මීමාංසා සමාධිය සම්පූර්ණ වෙයි. ඡන්ද සමාධියේ දියුණු කරගත් විට බහුලව ප්‍රගුණ කරගත් විට ඉන්ද්‍රිය සංවරය සම්පූර්ණ වෙයි. විරිය සමාධියේ දියුණු කරගත් විට බහුලව ප්‍රගුණ කරගත් විට තපස සම්පූර්ණ වෙයි. චිත්ත සමාධිය දියුණු කරගත් විට බහුලව ප්‍රගුණ කරගත් විට බුද්ධිය සම්පූර්ණ වෙයි. මීමාංසා සමාධියේ දියුණු කරගත් විට බහුලව ප්‍රගුණ කරගත් විට සියලු කෙලෙස් උපදීන් දුරැලීම සම්පූර්ණ වෙයි. ඉන්ද්‍රිය සංවරය දියුණු කරගත් විට බහුලව ප්‍රගුණ කරගත් විට මෛත්‍රිය සම්පූර්ණ වෙයි.
තපස දියුණු කරගත් විට බහුලව ප්‍රගුණ කරගත් විට කරුණාව සම්පූර්ණ වෙයි. බුද්ධිය දියුණු කරගත් විට බහුලව ප්‍රගුණ කරගත් විට මුදිතාව සම්පූර්ණ වෙයි. සියලු කෙලෙස් උපදීන් දුරලීම දියුණු කරගත් විට බහුලව ප්‍රගුණ කරගත් විට උපේක්ෂාව සම්පූර්ණ වෙයි. එහි මේ සියු දිසාවෝය. පළමු ප්‍රතිපදාව, පළමු සතිපට්ඨානය, පළමු ධ්‍යානය, පළමු විහාරය, පළමු සම්‍යප්පදානය, පළමු ආශ්චර්ය අද්භූත ධර්මය, සත්‍ය අදිෂ්ඨානය, ඡන්ද සමාධිය, ඉන්ද්‍රිය සංවරය, මෛත්‍රිය මෙසේ පළමු දිසාවේ. දෙවැනි ප්‍රතිපදාව, දෙවැනි සතිපට්ඨානය, දෙවැනි ධ්‍යානය, දෙවැනි විහාරය, දෙවැනි සම්‍යප්පදානය, දෙවැනි ආශ්චර්ය අද්භූත ධර්මය, ත්‍යාග අදිෂ්ඨානය, විරිය සමාධිය, තපස, කරුණාව මෙසේ දෙවැනි දිසාවේ. තුන්වැනි ප්‍රතිපදාව, තුන්වැනි සතිපට්ඨානය, තුන්වැනි ධ්‍යානය, තුන්වැනි විහාරය, තුන්වැනි සම්‍යප්පදානය, තුන්වැනි ආශ්චර්ය අද්භූත ධර්මය, ප්‍රඥා අදිෂ්ඨානය, චිත්ත සමාධිය, බුද්ධිය, මුදිතාවය මෙසේ තුන්වැනි දිසාවේ. සිව්වෙනි ප්‍රතිපදාව, සිව්වෙනි සතිපට්ඨානය, සිව්වෙනි ධ්‍යානය, සිව්වෙනි විහාරය, සිව්වෙනි සම්‍යප්පදානය, සිව්වෙනි ආශ්චර්ය අද්භූත ධර්මය, ූපසමාදිෂ්ඨානය, මීමාංසා සමාධිය, සියලු කෙලෙස් උපදී දුරලීම, උපේක්ෂාව මෙසේ සිව්වෙනි දිසාවේ. එහි පළමු ප්‍රතිපදාව, පළමු සතිපට්ඨානය, පළමු ධ්‍යානය, පළමු විහාරය, පළමු සම්‍යප්පදානය, පළමු ආශ්චර්ය අද්භූත ධර්මය, සත්‍ය අදිෂ්ඨානය, ඡන්ද සමාධිය, ඉන්ද්‍රිය සංවරය, මෛත්‍රිය යන මේ දසවැදෑරුම් සූත්‍ර පාදයන්ගේ අර්ථය එකය. ව්‍යංජන වශයෙන් පමණක් වෙනස්ය. මේ රාග චරිතයට ඇති බෙහෙතයි. දෙවැනි ප්‍රතිපදාව, දෙවැනි සතිපට්ඨානය, දෙවැනි ධ්‍යානය, දෙවැනි විහාරය, දෙවැනි සම්‍යප්පදානය, දෙවැනි ආශ්චර්ය අද්භූත ධර්මය, ත්‍යාග අදිෂ්ඨානය, විරිය සමාධිය, තපස, කරුණාව යන මේ දසවැදෑරුම් සූත්‍ර පාදයන්ගේ අර්ථය එකය. ව්‍යංජන වශයෙන් පමණක් වෙනස්ය. මේ ද්වේෂ චරිතයට ඇති බෙහෙතයි. තුන්වෙනි ප්‍රතිපදාව, තුන්වෙනි සතිපට්ඨානය, තුන්වෙනි ධ්‍යානය, තුන්වෙනි විහාරය, තුන්වෙනි සම්‍යප්පදානය, තුන්වෙනි ආශ්චර්ය අද්භූත ධර්මය, ප්‍රඥා අදිස්ථානය, චිත්ත සමාධිය, බුද්ධිය, මුදිතාව යන මේ දසවැදෑරුම් සූත්‍ර පාදයන්ගේ අර්ථය එකය. ව්‍යංජන ලක්ෂණ වශයෙන් පමණක් වෙනස්ය. මෙය මද නුවණැති දෘෂ්ටි චරිතයට ඇති බෙහෙතයි. සිව්වෙනි ප්‍රතිපදාව, සිව්වෙනි සතිපට්ඨානය, සිව්වෙනි ධ්‍යානය, සිව්වෙනි විහාරය, සිව්වෙනි සම්‍යප්පදානය, සිව්වෙනි ආශ්චර්ය අද්භූත ධර්මය, ූපසමාදිස්ථානය, වීමංසා සමාධිය, සියලු කෙලෙස් උපදි දුරැලීම, උපේක්ෂාව යන මේ දසවැදෑරුම් සූත්‍ර පාදයන්ගේ අර්ථය එකය. ව්‍යංජන ලක්ෂණ වශයෙන් පමණක් වෙනස්ය. මෙය තියුණු නුවණැති දෘෂ්ටි චරිතයට ඇති බෙහෙතයි. එහි දුක්ඛෝ ප්‍රතිපදාවෙන් සෙමෙන්වන අවබෝධයක් ඇද්ද? දුක්ඛෝ ප්‍රතිපදාවෙන් වහවන අවබෝධයක් ඇත්ද? මේ සංස්කාරයන්ගේ දුක්ඛ ලක්ෂණය විදර්ශනා කොට ලබන අප්පනිහිත විමෝක්ෂ මාර්ගයයි. සැප වූ ප්‍රතිපදාවෙන් සෙමෙන්වන අවබෝධයක් ඇද්ද? මේ සංස්කාරයන්ගේ අනාත්ම ලක්ෂණය විදර්ශනා කොට ලබන ශුන්‍යතා විමෝක්ෂ මාර්ගයයි. සැප වූ ප්‍රතිපදාවෙන් වහා වන අවබෝධයක් ඇද්ද? මේ සංස්කාරයන්ගේ අනිත්‍ය ලක්ෂණය විදර්ශනා කොට ලබන අනිමිත්ත විමෝක්ෂ මාර්ගයයි. එහි කය පිළිබඳ කායික ස්වභාවයන් අනුව දකින සතිපට්ඨානයත්, විඳීම් පිළිබඳව විඳින ස්වභාවය අනුව දකින සතිපට්ඨානයත් මේ සංස්කාරයන්ගේ දුක්ඛ ලක්ෂණය විදර්ශනා කොට ලබන අප්‍රණීහිත විමෝක්ෂ මාර්ගයයි. සිත පිළිබඳ චිත්ත ස්වභාවය අනුව දකින සතිපට්ඨානයක් ඇද්ද? මේ සංස්කාරයන්ගේ අනාත්ම ලක්ෂණේ විදර්ශනා කොට ලබන ශුන්‍යතා විමෝක්ෂ මාර්ගයයි.
ධර්මයන් පිළිබඳව ධර්ම ස්වභාවය අනුව දකින සතිපට්ඨානයක් ඇද්ද මේ සංස්කාරයන්ගේ අනිත්‍ය ලක්ෂණය විදර්ශනා කොට ලබන අනිමිත්ත විමෝක්ෂ මාර්ගයයි එහි පළමු ධ්‍යානයත් දෙවනි ධ්‍යානයත් අපනිහිත විමෝක්ෂ මාර්ගයයි තුන්වෙනි ධ්‍යානය ශුන්‍යතා විමෝක්ෂ මාර්ගයයි සිව්වෙනි ධ්‍යානය අනිමිත්ත විමෝක්ෂ මාර්ගයයි පළමු විහාරයත් දෙවනි විහාරයත් අපනිහිත විමෝක්ෂ මාර්ගයයි තුන්වෙනි විහාරය ශුන්‍යතා විමෝක්ෂ මාර්ගයයි සිව්වෙනි විහාරය අනිමිත්ත විමෝක්ෂ මාර්ගයයි පළමු සම්‍යක් ප්‍රදානයත් දෙවෙනි සම්‍යක් ප්‍රදානයත් අපනිහිත විමෝක්ෂ මාර්ගයයි තුන්වෙනි සම්‍යක් ප්‍රදානය ශුන්‍යතා විමෝක්ෂ මාර්ගයයි සිව්වෙනි සම්‍යක් ප්‍රදානය අනිමිත්ත විමෝක්ෂ මාර්ගයයි මාන්නය ප්‍රහාණයත් තෘෂ්ණාව නැස්ති තෘෂ්ණාව නැසීමත් අපනිහිත විමෝක්ෂ මාර්ගයයි අවිද්‍යා ප්‍රහාණය ශුන්‍යතා විමෝක්ෂ මාර්ගයයි භවයේ සංසිඳීම අනිමිත්ත විමෝක්ෂ මාර්ගයයි සත්‍ය අදිෂ්ඨානයත් ත්‍යාග අදිෂ්ඨානයත් අපනිහිත විමෝක්ෂ මාර්ගයයි ප්‍රඥා අදිෂ්ඨානය ශුන්‍යතා විමෝක්ෂ මාර්ගයයි ූපසම අදිෂ්ඨානය අනිමිත්ත විමෝක්ෂ මාර්ගයයි ඡන්ද සමාධියත් විරිය සමාධියත් අපනිහිත විමෝක්ෂ මාර්ගයයි චිත්ත සමාධිය ශුන්‍යතා විමෝක්ෂ මාර්ගයයි මීමාංසා සමාධිය අනිමිත්ත විමෝක්ෂ මාර්ගයයි ඉන්ද්‍රිය සංවරයත් තපසත් අපනිහිත විමෝක්ෂ මාර්ගයයි බුද්ධිය ශුන්‍යතා විමෝක්ෂ මාර්ගයයි සියලු කෙලෙස් උපදි දුරැලීම අනිමිත්ත විමෝක්ෂ මාර්ගයයි මෛත්‍රියත් කරුණාවත් අපනිහිත විමෝක්ෂ මාර්ගයයි මුදිතාව ශුන්‍යතා විමෝක්ෂ මාර්ගයයි උපේක්ෂාව අනිමිත්ත විමෝක්ෂ මාර්ගයයි ඒ විමෝක්ෂයන් තුල ක්‍රීඩා කරන ලද භවය කෙලෙසි යන පක්ෂයට අයත් ආහාර සතරකි ඒ ආහාරයන්ට ප්‍රධාන ප්‍රතිපදාව ප්‍රතිපක්ෂ වෙති කෙලෙසි යන පක්ෂයට අයත් විපල්ලාස සතරකි ඒ විපල්ලාසයන් සතරට සතිපට්ඨානය ප්‍රතිපක්ෂ වෙති කෙලෙසි යන පක්ෂයට අයත් උපාදාන සතරකි ඒ උපාදානයන්ට සතරක් වූ ධ්‍යානයෝ ප්‍රතිපක්ෂ වෙති කෙලෙසි යන පක්ෂයට අයත් යෝග සතරකි ඒ යෝගයන්ට සතර විහාරයෝ ප්‍රතිපක්ෂ වෙති කෙලෙසි යන පක්ෂයට අයත් ගන්ත සතරකි ඒ ගන්තයන්ට සතර සම්‍යක් ප්‍රදානයෝ ප්‍රතිපක්ෂ වෙති කෙලෙසි යන පක්ෂයට අයත් ආශ්‍රවයෝ සතරකි ඒ ආශ්‍රවයන්ට සතරක් වූ ආශ්චර්ය අද්භූත ධර්මයෝ ප්‍රතිපක්ෂ වෙති කෙලෙසි යන පක්ෂයට අයත් කෙලෙස් සැඩපහර සතරකි ඒ ඕගයන්ට සතරක් වූ අදිෂ්ඨානයෝ ප්‍රතිපක්ෂ වෙති කෙලෙසි යන පක්ෂයට අයත් හුල් සතරකි ඒ හුල් වලට සතරක් වූ සමාධි භාවනාවෝ ප්‍රතිපක්ෂ වෙති කෙලෙසි යන පක්ෂයට විඥානට්ටිති සතරකි ඒ විඥානට්ටිති වලට සතරක් වූ සැපේට අයත් ධර්මයෝ ප්‍රතිපක්ෂ වෙති කෙලෙසි යන පක්ෂයට අයත් අගති ගමන සතරකි ඒ අගතීන්ට සතරක් වූ අප්‍රමාණ ධ්‍යානයෝ ප්‍රතිපක්ෂ වෙති සිංහයෝ යනු රාග ද්වේෂ මෝහ නසන ලද සම්මා සම්බුදුරජාණන් වහන්සේලාය පසේ බුදුරජාණන් වහන්සේලාය සම්බුදු රජුන්ගේ ශ්‍රාවක රහතන් වහන්සේලාය ඒ සිංහයන්ගේ බොජ්ජංග භාවනාව
නිවන සාක්ෂාත් කිරීම දස වස්තුක කෙලෙස් රස නැති කිරීම යනු ක්‍රීඩා කරන ලද්ද බවයි ශ්‍රද්ධාදී ඉන්ද්‍රියංගේ දියුණු වන ඉන්ද්‍රිය අදිෂ්ඨානයේද ක්‍රීඩා කරන ලද්ද බවකි විපල්ලාස හතරක් නැතිවීමත් නැවත හට නොගැනීමත් වන විපල්ලාසයන්ගේ නැසූ බව දත් අදිෂ්ඨානයේද ක්‍රීඩා කරන ලද්ද බවකි ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්මයෝ සද්ධර්මයට අරමුණු වී ඇත්තාහ සුභ සංඥා ආදී විපල්ලාසයෝ කෙලෙසුන්ට අරමුණු වී ඇත්තාහ මේ සිංහයන් විසින් ක්‍රීඩා කරන ලද බව හෙවත් සිහිය විකීලිත මාර්ග න්‍යායටත් දිසාවන් බැලීම හෙවත් දිසා ලෝචන මාර්ග න්‍යායටත් භූමියයි කියනු ලැබේ ඒයින් ඔහු ක්ලේශ විපල්ලාසෙන් නික්ම යයි යන ධර්ම විග්‍රහය තුල කුසලා කුසල ධර්ම විග්‍රහයන් විමසා බලා යනාදී ගාථා වදාළහ එෙහිදී යම් කෙනෙක් දුක් වූ ප්‍රතිපදාවෙන් සෙමෙන් අවබෝධ කිරීමෙනුත් වා අවබෝධ කිරීමෙනුත් සසරින් එතරට යද්ද මේ පුද්ගලයෝ දෙදෙනෙකි යම් කෙනෙක් සැප වූ ප්‍රතිපදාවෙන් සෙමෙන් අවබෝධ කිරීමෙනුත් වා අවබෝධ කිරීමෙනුත් සසරෙන් එතරට යද්ද මේ පුද්ගලයෝ දෙදෙනෙකි ඒ සතර පුද්ගලයන්ගේ කෙලෙසී යාම යනු මෙයයි සතරක් වූ ආහාරයෝය සතරක් වූ විපල්ලාසයෝය සතරක් වූ උපාදානයෝය සතරක් වූ යෝගයෝය සතරක් වූ ගන්තයෝය සතරක් වූ ආශ්‍රවයෝය සතරක් වූ ඕගයෝය සතරක් වූ හුල්ය සතරක් වූ විඤ්ඤාණට්ඨිතීහුය සතරක් වූ අගති ගමනයෝය ඒ සතර පුද්ගලයන්ගේ පිරිසිදු වීම යනු මෙයයි සතරක් වූ ප්‍රතිපදාමෝය සතරක් වූ සතිපට්ඨානයෝය සතරක් වූ ධ්‍යානයෝය සතරක් වූ විහාරයෝය සතරක් වූ සම්්‍යක් ප්‍රදානයෝය සතරක් වූ ආශ්චර්ය අද්භූත ධර්මයෝය සතරක් වූ අදිස්ථානයෝය සතරක් වූ සමාධි භාවනාවෝය සතරක් වූ සුඛ භාගීය ධර්මයෝය සතරක් වූ අපමානයෝය එෙහිදී යම් කෙනෙක් දුක් වූ ප්‍රතිපදාවෙන් සෙමෙන් අවබෝධ කිරීමෙනුත් වහා අවබෝධ කිරීමෙනුත් සසරෙන් එතරට යද්ද මේ පුද්ගලයෝ දෙදෙනෙකි යම් කෙනෙක් සැප වූ ප්‍රතිපදාවෙන් සෙමෙන් අවබෝධ කිරීමෙනුත් වහා අවබෝධ කිරීමෙනුත් සසරෙන් එතරට යද්ද මේ පුද්ගලයෝ දෙදෙනෙකි එයි යමෙක් සැප වූ ප්‍රතිපදාවෙන් වහා අවබෝධ කිරීමෙන් සසරෙන් එතරට යයිද මොහු උග්ගටිතඤ්ඤ පුද්ගලයාය එයි යමෙක් පොදු ප්‍රතිපදාව වන දුක් වූ ප්‍රතිපදාවෙන් වහා අවබෝධ කිරීමෙනුත් සැප වූ ප්‍රතිපදාවෙන් සෙමෙන් අවබෝධ කිරීමෙනුත් සසරෙන් එතරට යයිද මොහු විපඤ්ඤතඤ්ඤෝ පුද්ගලයාය යමෙක් දුක් වූ ප්‍රතිපදාවෙන් සෙමෙන් අවබෝධ කරීමෙන් සසරෙන් නික්ම යයිද මොහු නෙය්‍ය පුද්ගලයාය එෙහිදී භාග්‍යවතුන් වහන්සේ උග්ගටිතඤ්ඤෝ පුද්ගලයාට සමතේට උපදෙස් දෙනසේක විපඤ්ඤීතඤ්ඤෝ පුද්ගලයාට විදර්ශනාවට උපදෙස් දෙනසේක නෙය්‍ය පුද්ගලයාට සමතේටත් විදර්ශනාවටත් උපදෙස් දෙනසේක එෙහිදී භාග්‍යවතුන් වහන්සේ උග්ගටිතඤ්ඤෝ පුද්ගලයාට සැහැල්ලු ධර්මදේශනාවෙන් උපදෙස් දෙනසේක විපඤ්ඤතඤ්ඤෝ පුද්ගලයාට සැහැල්ලුවටත් තියුණුවටත් උපදෙස් දෙනසේක ඤෙය්‍ය පුද්ගලයාට අපාය බය ආදී ඉස්මතු කොට තියුණු ලෙස උපදෙස් දෙනසේක එෙහිදී භාග්‍යවතුන් වහන්සේ උග්ගටිතඤ්ඤෝ පුද්ගලයාට සංක්ෂේපෙන් දහම් දේශනසේක විපඤ්ඤතඤ්ඤෝ පුද්ගලයාට සංක්ෂේපේනුත් විස්තර වශයෙන්ුත් දහම් දේශනසේක ඤෙය්‍ය පුද්ගලයාට විස්තර වශයෙන් දහම් දේශනසේක එෙහිදී භාග්‍යවතුන් වහන්සේ උග්ගටිතඤ්ඤෝ පුද්ගලයාට නිස්සරණයට උපදෙස් දෙනසේක
විපඤ්ඤතඤ්ඤෝ පුද්ගලයාට ආදීනව දැකීමට නිස්සරණයටත් උපදෙස් දෙනසේක. ඤෙය්‍ය පුද්ගලයාට ආස්වාදයෙන් මුලා වීම ගැනත් ආදීනව දැකීමටත් නිස්සරණයටත් උපදෙස් දෙනසේක. එෙහිදී භාග්‍යවතුන් වහන්සේ උග්ගටිතඤ්ඤෝ පුද්ගලයාට අදි ප්‍රඥා ශික්ෂාව පනවනසේක. විපඤ්ඤතඤ්ඤෝ පුද්ගලයාට අදිචිත්ත ශික්ෂාව පනවනසේක. ඤෙය්‍ය පුද්ගලයාට අදිසීල ශික්ෂාව පනවනසේක. එෙහිදී යම් කෙනෙක් දුක්ඛ ප්‍රතිපදාවෙන් සෙමෙන් අවබෝධ කිරීමෙනුත් වහා අවබෝධ කිරීමෙනුත් සසරෙන් එතරට යද්ද මේ පුද්ගලයෝ දෙදෙනෙකි. යම් කෙනෙක් සැප ප්‍රතිපදාවෙන් සෙමෙන් අවබෝධ කිරීමෙනුත් වහා අවබෝධ කිරීමෙනුත් සසරෙන් එතරට යද්ද මේ පුද්ගලයෝ දෙදෙනෙකි. මෙසේ ප්‍රතිපදාවසෙන් පුද්ගලයන් සතර දෙනෙකුව සිට අවබෝධ කිරීම වශයෙන් උග්ගටිතඤ්ඤෝ විපඤ්ඤතඤ්ඤෝ ඤෙය්‍ය වශයෙන් පුද්ගලයෝ තුන් දෙනෙක් වෙති. මේ තුන් පුද්ගලයන්ගේ කෙලසී යාම යනු මෙයයි. එනම් අකුසල මූල තුනය ලෝභය අකුසල් වලට මුල් වන දෙයකි, ද්වේෂය අකුසල් වලට මුල් වන දෙයකි, මෝහය අකුසල් වලට මුල් වන දෙයකි. දුෂ්චරිත තුනකි. කයෙන් වෙන දුෂ්චරිතය, වචනයෙන් වෙන දුෂ්චරිතය, සිතෙන් වෙන දුෂ්චරිතය. අකුසල විතර්ක තුනකි. කාමයන් ගැන විතර්ක කිරීමය, ද්වේෂය පිළිබඳව විතර්ක කිරීමය, මෝහය පිළිබඳ විතර්ක කිරීමය. අකුසල සංඥා තුනකි. කාම සංඥාය, ව්‍යාපාද සංඥාය, විහිංසා සංඥාය. විපරීත සංඥා තුනකි. නිත්‍ය සංඥාවය, සැප සංඥාවය, ආත්ම සංඥාවය. මිඳීම් තුනකි. සැප විඳීමය, දුක් විඳීමය, දුක් සැප රහිත විඳීමය. දුක් බැව් තුනකි. දුක්ඛ දුක්ඛතාවය, සංස්කාර දුක්ඛතාවය, විපරිණාම දුක්ඛතාවය. ගිනි තුනකි. රාග ගින්නය, ද්වේෂ ගින්නය, මෝහ ගින්නය. හුල් තුනකි. රාග හුලය, ද්වේෂ හුලය, මෝහ හුලය. අවුල් තුනකි. රාග අවුලය, ද්වේෂ අවුලය, මෝහ අවුලය. අකුසල් උපපරික්ෂා තුනකි. කයෙන් අකුසල් කිරීම, වචනයෙන් අකුසල් කිරීම, මනසින් අකුසල් කිරීම. විපත්ති තුනකි. සීල විපත්තිය, දෘෂ්ටි විපත්තිය, ආචාර විපත්තිය. මේ වනාහි ඒ තුන් පුද්ගලයන්ගේ කෙලෙසී යාමයි. ඒ තුන් පුද්ගලයන්ගේ පිරිසිදු වීම මෙයයි. එනම් කුසල මුල් තුනය අලෝභය කුසල් වලට මුල් වන හේදේකි, අද්වේෂය කුසල් වලට මුල් වන දෙයකි, අමෝහය කුසල් වලට මුල් වන දෙයකි. සුචරිත තුනකි. කයෙන් වෙන සුචරිතය, වචනයෙන් වෙන සුචරිතය, සිතෙන් වෙන සුචරිතය. කුසල විතර්ක තුනකි. නෙක්ඛම්මේ ගැන විතර්ක කිරීම, අව්‍යාපාද ව්‍යාපාද නොකිරීම පිළිබඳව විතර්ක කිරීම, හිංසා නොකිරීම පිළිබඳව විතර්ක කිරීම. සමාධි තුනකි. විතර්ක සහිත විචාර සහිත සමාධිය, විතර්ක රහිත විචාර මාත්‍ර සමාධිය, විතර්ක රහිත විතාර රහිත සමාධිය. කුසල සංඥා තුනකි. නෙක්ඛම්ම සංඥාවය, අව්‍යාපාද සංඥාවය, අවිහිංසා සංඥාවය. අවිපරීත සංඥා තුනකි. නිත්‍ය සංඥාව, දුක්ඛ සංඥාව, අනාත්ම සංඥාවය. කුසල් උපපරික්ෂා තුනකි. කයෙන් කුසල් කිරීමය, වචනයෙන් කුසල් කිරීමය, මනසින් කුසල් කිරීමය. පිරිසිදු වීම තුනකි. කායික ක්‍රියාවන්ගෙන් පිරිසිදු වීමය, වාචසික ක්‍රියාවන්ගෙන් පිරිසිදු වීමය, මානසික ක්‍රියාවන්ගෙන් පිරිසිදු වීමය. සම්පatti තුනකි. සීල සම්පත්තිය, සමාධි සම්පත්තිය, ප්‍රඥා සම්පත්තිය. ශික්ෂා තුනකි. අදි සීල ශික්ෂාව, අදි චිත්ත ශික්ෂාව, අදි පඤ්ඤා ශික්ෂාවය. ස්කන්ධ තුනකි. සීල ස්කන්ධය, සමාධි ස්කන්ධය, ප්‍රඥා ස්කන්ධය. විමෝක්ෂ මාර්ග තුනකි.
සුන්්‍යතා විමෝක්ෂ මාර්ගය අනිමිත්ත විමෝක්ෂ මාර්ගය අපනිහිත විමෝක්ෂ මාර්ගය මේ වනාහි තුන් පුද්ගලයන්ගේ පිරිසිදු වීමයි මෙසේ පුද්ගලයන් සතර දෙනෙකු සිට තුන් දෙනෙක් වෙති තුන් දෙනෙකු සිට දෙදෙනෙක් වෙති ඒ තෘෂ්ණා චරිත වශයෙන්ොත් දෘෂ්ටි චරිත වශයෙන්ොත් ඒ පුද්ගලයන් දෙදෙනාගේ කෙලසී යාම යනු මෙයයි එනම් තෘෂ්ණාවත් අවිද්‍යාවත් පවට ලැජ්ජා නැතිකමත් පවට බය නැතිකමත් සිහිය නැතිකමත් නුවණ නැතිකමත් වැරදි ලෙස මෙනෙහි කිරීමත් කුසීතකමත් යහපතට කීකරු නොවීමත් අහංකාරකමත් මාන්නයත් ශ්‍රද්ධාව නැතිකමත් ප්‍රමාදයත් ධර්මයේ නොවන දෙයට සවන් දීමත් අසංවරකමත් දැඩි ලෝභයත් කෝපවන බවත් නීවරණයත් සංයෝජනයත් ක්‍රෝධයත් බද්ධ වෛරයත් ගුණමකුකමත් තරංගයට වැඩ කිරීමත් ඊර්ෂ්‍යාවත් මසුරුකමත් නැති ගුණ පෙන්වීමත් කපටිකමත් සාස්වත දෘෂ්ටියත් උච්ඡේද දෘෂ්ටියත් යන මේවා කෙලසී යාම්ය ඒ පුද්ගලයන් දෙදෙනාගේ මේ පිරිසිදු වීමයි එනම් සමතයත් විදර්ශනාවත් පවට ලැජ්ජාවත් පවට බයත් සිහි ඇති බවත් නුවණ ඇති බවත් නුවණ යොදා මෙනෙහි කිරීමත් පටන්ගත් වීර්ය ඇති බවත් යහපත් දෙයට කීකරු බවත් පටිච්ච සමුප්පාද ධර්මය ගැන ඥානයත් ඒ අනුව අතීතයට අනාගතයට ගලපා තේරුම් ගත හැකි අන්වේ ඥානයත් කෙලෙසුන්ගේ ශේවීම දන්නා කයේ ඥානයත් කෙලෙසුන් ශේවීම පිණිස කළ යුතු තව දෙයක් නැතැයි දන්නා අනුප්පාදේ ඥානයත් ශ්‍රද්ධාවත් අප්‍රමාදයත් ධර්මයට සවන් දීමත් සංවරයත් ලෝභ නැතිකමත් කෝප නොවන බවත් රාගයේ දුරුවීමෙන් ලබන චිත්ත විමුක්තියත් අවිද්‍යාව දුරුවීමෙන් ලබන ප්‍රඥා විමුක්තියත් අවබෝධයත් තමා තුළ ඇති ගුණ ප්‍රකට නොකරන බව වූ අල්පේච්ඡතාවත් ලද දෙයින් සතුටු වීමත් ක්‍රෝධ නැති බවත් බද්ධ වෛර නැති බවත් අනුන්ගේ ගුණ නොමකන බවත් තරංගයට වැඩ නොකරන බවත් සංකත අරමුණෙන් ලද විමෝක්ෂයත් අසංකත අරමුණෙන් ලද විමෝක්ෂයත් ස උපදීස නිර්වාණ ධාතුවත් අනුපාදිශේෂ නිර්වාණ ධාතුවත්ය මේ ත්‍රිපුක්කල න්‍යාය ධර්මයටද අංකුස න්‍යාය ධර්මයටද භූමියයි එහෙන් යමෙක් අකුසල් මුල්වලින් දුකට පමුණුවයිද යනාදී වශයෙන්ුත් දිසා ලෝචනයෙන් දැක යනාදී වශයෙන්ුත් නියුත්තං ණය සමුට්ටානං න්‍යාය මාර්ගයේ මතු කිරීම යොදන ලද්දේය